පීනට් බට එකක් හද හද තමයි ඉන්න මං ඕකලන්ට පෙන්න්නන්නේ. අනේ මේක හදාගන්න හරි ලේසි, හදන්නත් ගෙදර හරි ප්‍රෝජනවත්ව තරුණ දරුව කනවනේ. මේ බලන්නකම මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අර රටේඳිවලින් තමයි මේක බයින්ඩ් වෙන්නේ. අපි වෙන මුකුත් දැම්මේ නෑනේ. නැචුරල් දේවල් ඔක්කොම තියෙන්නේ. බලන්න මං ආසේ පුතාට කන දෙන්නේ. මේ මම ග්‍රැනෝල බා එකක් හැදුවා. පොඩ්ඩක් කාලා බලන්න කොහොමද කියලා. මේකේ සීනි පොඩ්ඩක්වත් නැහැ. සීනි පොඩ්ඩක්වත් නැහැ. මේ දාලා තියෙන්නේ මේ බලන්නකො කියන්නක කොහොමද මේක. පැනලසයි නේද? හැබැයි සීනි පොඩ්ඩක්වත් දාලා නෑ. මේකට දාලා තියෙන රටේඳි. මේ රටේඳි වලින් තමයි පැණි රස අරන් තියෙන. අනිත් එක මම ගෙදර හදපු පීනට් බටර් තමයි දාලා තියෙන්නේ. නිකන් එනව නේද රටේඳි? හරිම රහයි. ඒ කියන්නේ නෙමෙයි රට කජුස් රසක් එනවනේ. මේ තව නට්ස් ඔක්කොම රට කජු විතරද දාදී? නෑ, මේක දාලා තියෙන රට කජු, ආමන්ඩ්ස්, වෝල්නට්ස්. වෝල්නට්ස් නම් ඉතින් අපිට බෑ දාන්න, මට අර හම්බෙච්ච නිසා. තලයට ඕව තමයි දාලා තියෙන්නේ. ඕට්ස් දාලා තියෙන, ඕට්ස් පොඩ්ඩක් රෝස්ට් කරලා ඕට්ස් දාලා තියෙනවා. ඔක්කොම හෙල්දි දේවල් තමයි තියෙන්නේ. පැණි රස අරන් තියෙන්නේ ඩේට්ස් වලින්. ඩේට්ස් පීනට් බටර් හැදුවේ පොඩ්ඩක්වත් මේ සීනි දාන්නේ නැතුව. ආර්ටිෆිෂල් ෂුගර් මොනවත් මේකේ නැහැ. මේක නම් හරිම රහයි. මේකම මේ ක්‍රන්චි ගතියක් තියෙනවා. රෝස්ට් කරලා ගත්තා. දැන් ආන්ටි කියපු ඒවා ටික දැන් මට රස දැනෙනවා හැම එකේම වගේ. ඔව්. මේකේ මේ නට්ස් කොච්චර ප්‍රමාණ වගේ දාලා තියෙනවද? කෝප්ප භාගෙ මං රෙසිපි එක දීලා තියෙනවා. කෝප්ප භාගෙ මම අන්තිමට මට රෙසිපි එක ගිහින් මට හිතෙන මේක අපිට අර මේ විශේෂයෙන්ම අර මේ ස්පෝර්ට්ස් කරන බබාලට ස්පෝර්ට්ස් නියුට්‍රිෂන් වලට උඟාක් හොඳ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉවෙන්ට්ස් කරන අතරතුර එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ජිම් එකට යන කට්ටියට උනත් ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා අර අපි ප්‍රෝටීන් බා එකක් කන්න, එනර්ජි බා කනවා වෙනුවට මේකක් කන්න පුළුවන් නම් උඟාක් හොඳයි. මොකද මේකේ ප්‍රෝටීන් තියෙනවා, රස තියෙනවා, මේ සහ ගොඩාක් මේ දැන් මේ කියපු ඉන්ග්‍රීඩියන්ස් ටිකේ අපිට අවශ්‍ය ෆැට්, හෙල්දි ෆැට්ස් තියෙනවා, විටමින්ස් තියෙනවා, අවශ්‍ය මිනරල්ස් තියෙනවා. එහිඳර අර එනර්ජි බා එකක් විදිහට, එහෙම නැත්නම් ප්‍රෝටීන් බා එකක් විදිහට උනත් මේක හොඳයි. මේ මීට් අයිටම් එක නැති උනත්. නැති උනත්. අනේ බොහොම ස්තුතියි. එහෙනම් මම එවන්නම් පුතාට. එක්තර මට මේ මේක වීඩියෝ එකට ඇඩ් කරන්න අවශ්‍ය මේ තියෙන න්‍යූට්‍රියන්ට් ටික මම දාලා ආන්ටි දෙවන්න. හරි. මට තව කෑන්න කන්න පුළුවන්. කන්න පුළුවන්. මට හරි සතුටුයි. ඒ කියන්නේ ඕකලන් අනිවාර්යෙන් මේක හදලා බලයි. ડોක්ටර් මේක ආසාවෙන් කනවා. ඒ කියන්නේ මම හිතන්නේ පුතාගේ මේ දුව අප වෙලාවෙත් මම දුන්නා එයත් ආස වුණා එකට. මට හරි ආසවර පොඩි ළමයි එකට ආස වුණා කියලා. තරුණ දරුව බලාගෙන හිටපු රෙසිපි එකක් තමයි මං අද කරන්නේ. දැන් ග්‍රැනෝලා බාස් හදනකොට ගොඩක් වෙලාවට නට්ස් වර්ග අපිට හරි අඩුයිනේ. නමුත් ඔය ආමන්ඩ්ස් ටිකක්, අපි කජු ටිකක්, රට කජු, තල ඇට, ඒ වගේ දේවල් දාලා අපිට හදාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕන පිටරට ඉන්න අය ලංකාවට එනකොට හරි, ලංකාවට පාර්සලයක් එවනකොට හරි නට්ස් වර්ගය වන්න අපිට ලංකාවේ ඉන්න අපිට හරි ප්‍රයෝජනවත්. මට නෙමෙයි වන්න කියන්නේ ඔකලගේ පවුලේ අයට. මට නම් ඇති වෙන්න මේ මගේ නංගිලා හරියට එවනවා මේ පම්කින් සීඩ්ස්, එතකොට සන්ෆ්ලවර් සීඩ්ස්. මං ඒවා අද පාවිච්චි කරන්නේ නැහැ මොකද ඒව කාටවත් ගන්න නැති නිසා. නමුත් පිටරටින් අයට ඒවත් දාලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මේක තියාගත්තේ පෙන්නන්න. ඕට්ස් ජාති, එක එක ජාති නට්ස්, පිස්ටාචියෝ, ඊට පස්සේ සන්ෆ්ලවර් සීඩ්ස්, පම්කින් සීඩ්ස්, ඔය වගේ ගොඩාක් දේවල් එහෙ හරි ලාබෙට ගන්න පුළුවන්. එතකොට අම්මලාට එහෙම ඒව එවන්න. එතකොට ඕට්ස් ටිකක් කනකොට හරි නැත්නම් ස්නැක් එකක් හැටියට හරි කන්න පුළුවන්නේ. ඉතින් මම මේ ඕගලන්ට කතා කරන ගමන් මේ පීනට් බටර් එකක් හද හද තමයි ඉන්නේ. පීනට් බටර් එක හරි හදන්න හරි ලේසි. ඉතින් මම මේකට සීනි දාන්නේ නැතුව තමයි හදන්නේ. ඉතින් පීනට් බටර් එක හදන වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්නම්. ඒකත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. දැන් මේ මම දැන් හදන්න පටන් ගත්තේ දැන් ඔන්න හැදිලත් ඉවරයි වගේ. ඉතින් මේක ඩයට් කරන කෙනෙකුට ගන්නව නම් සීනි දාන්න නැතුව ලුණු චුට්ටක් දාලා, වැනිලා චුට්ටක් දාලා හදාගත්තනම් හරි.
මං ඕකලන්ට පෙන්නන්නේ අනේ මේක හදාගන්න හරි ලේසි හදන්නත් ගෙදර හරි ප්‍රයෝජනවත් වෙයි තරුණ දරුව කනවනේ මේ මොනවාද ස්මූදි අරට මේවට දාන්න හරි ෂෝක් මේ දැන් හොඳට හැදිලා තියෙන්නේ මේ බලන්නකෝ මේ තියෙන්නේ මං කලින් හදලා තියාගත්ත එක මම සාමාන්‍යයෙන් මේ ෆ්‍රිජ් එකේ තමයි දාන්න ඕනේ මේක නැතුව අපි ඉස්සෙල්ලම බලමුකෝ මේ nuts ටික මේ තියෙන්නේ sunflower seeds මේ pumpkin seeds ඊටස්සේ almonds නම් ගොඩාක් එවනවා ඒකලා මේ කජු මේක තමයි oats මේ oats වලින් තමයි මම ගත්තේ මේක walnuts ඊට පස්සේ මෙන්න මේ වගේ bags ලොකු bags එවන oats කන්න කියලා සීනි දාන්න නැතුව මේ මුද්‍රස් පල මේ රේසින්ස් ගෝල්ඩන් රේසින් එක මේ ඉතින් මම මේ අයිඩියා එකක් දෙන්නේ පිට රටේ ඉන්න අයට ලංකාවට එනකොට මේ වගේ මේ අම්මලාට එහෙම බලන්න එනකොට ගෙනල්ලා දෙන්න මෙතන ආමන්ඩ්ස් මම කෝප්ප භාගයක් අරන් තියෙන කෝප්ප භාගයක් කජු කෝප්ප භාගයක් ඕට්ස් මෙතන මේ සැහැඳි දෙකක් තියෙනවා තලයට ඊට පස්සේ වෝල්නට්ස් කෝප්ප භාගයක් රටේ ඉඳි ග්‍රෑම් 100ක් හෝ කෝප්ප 3 කාලක් අරගෙන මම මේ සුද්ධ කරලා අරගෙන තියෙන්නේ මේක අපි බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට පොඩි කරගන්න ඕනේ මේකෙන් තමයි පැණි රස අපි ගන්නෙ. ද පීනට් බටර් එකෙත් ලුණු විතරයි දාලා තියෙන්නේ ඒකත් පැණි රසනේ. හොඳට ස්වීට්නස් එනවා මේ රටේ ඉඳි වලින්. වෝල්නට්ස් ඊළඟට මේ ආමන්ඩ්ස් එහෙම චුට්ටක් මේ ටෝස්ට් අවන් එක දාලා යන්තම් රෝස්ට් කරලා මේ ෆ්‍රිජ් එකේ තියාගන්නවා ටක් ගාලා කන්න අර ටිකක් පොඩ්ඩක් රෝස්ට් වෙනාම රසයිනේ ඉතින් මේ හැම දෙයම පොඩ්ඩක් ටෝස්ට් කරලා ගන්න ඕනේ අවන් එකේ දාලා හරි නැත්නම් මේ වගේ පෑන් එකේ දාලා හරි දැන් අවන් එකේ දැම්මම වෙලා යන නිසා මම පෑන් එකේ දාලා චුට්ට ඉස්සලා ඕට්ස් ටික ඒක නිකන් බැදිලා කළු වෙලා එහෙම නෑ යන්තම් අර පොඩ්ඩක් රත් කරා විතරයි ඒක අපි දාමු දාලා මං ආමන්ඩ්ස් ටික ටෝස්ට් අවන් එකට දැම්මා තලයට ටිකක් පොඩ්ඩක් ටෝස්ට් කරගමු ගොඩක් වෙලා නෙමෙයි ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා මේක පොඩ්ඩක් වගේ නිසා මම තව මේස හැන්දක් එකතු කරා යන්තම් එකත් මම මේකටම දානවා ආමන්ඩ්ස් ටිකයි කජු ටිකයි මං ටෝස්ට් අවන් එකට දැම්මා එතකොට හොඳට ටෝස්ට් වෙනවා මේ පෑන් එකේ කරනකොට ගොඩක් වෙලා යන නිසා ඒ අතරතුරේ මම මේ ග්‍රයින්ඩර් ජාර් එකට ඩේට්ස් ටික දාලා හොඳට මේක අඹර ගන්න ඕනේ අඹරගෙන ඉන්න පොඩියට නෙමෙයි නිකන් අර ලොකුවට තියෙන නිසා මම පොඩ්ඩක් මේක කපා ගමු මම මේ වගේ ට්‍රේ එකක් ලෑස්ති කරගෙන තියෙනවා අඟල් 7ක් දිග අඟල් 5ක් පළල අඟල් 2ක් උස මේ වගේ පොඩි බේකින් පේපර් එකක් දාලා තියෙනවා මොකද මේක අපි ෆ්‍රීසර් එකට දාන්නේ සමහර ග්‍රැනියුලා බාස් බේක් කරනවා ඉතින් මේක නෝ බේක් එකක් ඒක නිසා අපි ෆ්‍රීසර් එකට දාලා තමයි ගන්නෙ මේ අර රටේ ඉඳි ටිකයි මේ ඔක්කොම කෝට් වුණාට පස්සේ ෆ්‍රීසර් එකේ දැම්මට පස්සේ මේක හොඳට එකට එකතු වෙනවා ඊට පස්සේ අපිට මේක කපලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් එළියෙන් තියන්න බෑ මං රටේ ඉඳි ටිකත් පොඩි කරගෙන ආව පොඩක් බලන්න මේ පේස්ට් එකක් වගේ මෙන්න මේ වගේ දැන් මේ ටිකයි අපිට මෙතන තියෙනනේ පීනට් බටර් දෙ මේ පීනට් බටර් ටික කි දාලා තමයි අපි මේ nuts ටික mix කරන්නේ මේ වගේ පොඩ්ඩක් ටෝස්ට් අවන් එකේ දාලා මේක ටෝස්ට් කරගත්තා මෙන්න මෙහෙම පොඩ්ඩක් දෙකට තුනට කපා ගන්න ගොඩාක් පොඩි කරන්නේ නැහැ. මේ බලන්නක මේ සාමාන්‍ය පොඩි පොඩි ගොඩාක් හීනියට නෙමෙයි සමහර කේව කැපිලත් නැහැ සමහර කේව කැපිලා ඒ වගේ. ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේකට අපි කරන්නේ හරි ලේසි මේ ටික ලෑස්ති කරගත්තා නම් මේ රටේ ඉඳි ටික දාලා ලික්විඩ් එකක් නෙවෙයි හින්දා අතින් හොඳට පොඩි කරගන්න ඕනේ මේ වගේ දැන් පීනට් බටර් ටිකකුත් දාලා මම හැන්දක් දැම්මා මේක කවලම් කරලා බලමු කොහොමද කියලා
මේකෙන් කලවම් කරමු. අපි පීනට් බටර් එකට වෙන හැන්දක් දාගමු. මේක අතින් කරගත්තොත් හොඳට කරන්න පුළුවන්. මේ පීනට් බටර් රට ඉන්දි වලින් තමයි මේ ටික එකට එකතු වෙන්නේ. අපිට වැනිලා දාන එක ඔකලන් කැමති නම් විතරක්, නැත්නම් වැනිලා දාන්න නැතු වෙන්න පුළුවන්. මේ වැනිලා නම් ඇත්තටම මේ ආටිෆිෂල් වැනිලා නෙවෙයි, මට මේ කැනඩාවෙන් හම්බුනේ පියෝ වැනිලා එක්ස්ට්‍රැක්ට් එක. ඔයාලට හොරෙන්ම මං ඔන්න මේක දාගත්තා. ඒක ටිකක් වැඩිපුර තිබුණා, මම ටිකක් වැඩිපුර හදන්න ගත්තේ. සාමාන්‍යයෙන් මම මේක එකක් වගේ තමයි හදන්නේ, අද ටිකක් වැඩියෙන් හැදුවා. මොකද මේක රසයි කියලා කවුරුත් කනවා. ඉතින් ඒකෙහිඳ මේ දැන් මම මේ ගත්ත ක්වොන්ටිටීස් වලට මම ගත්ත රටේඳි ටික මදි වුණා. ඒක නිසා කෝප්පයක් ගන්න වුණා රටේඳි. තව කෝප්ප භාගයක් මම මේකට දැම්මා. දැන් සමහරක් වෙලාවට මේකට බටර් දානවා, බිත්තර සුදු මද දානවා, එක එකව දානවනේ. නමුත් මම හෙල්දි වර්ෂන් එකක් තමයි කරන්නේ. මේකේ ගොඩක් අර රටේ ඉඳි වලින් තමයි මේක හයි වෙන්නේ. ඉතින් පීනට් බටර් දාලා තියෙනවා. සමහරක් අය පීනට් බටර් එහෙම පොඩ්ඩක් රත් කරනවා. බටර් දාලා රත් කරලා එක එක විදිහට කරනවා. නමුත් මේ පුළුවන් තරම් ඉතින් පොඩ්ඩක් හැඩුණත් කමන්නේ, අපි gedara කන එකනේ. ඒක නිසා පුළුවන් තරම් වැඩිපුර අනවශ්‍ය දේවල් දාන්න නැතුව අපි මේ පීනට් බටර් ටිකයි ඉතින් ඔය රටේ ඉඳි. ඇත්තටම වීගන්ස්ලටත් මේක හොඳයි, වෙන මුකුත් පාවිච්චි කළා නැහැ අපි. පොඩ්ඩක් බයින්ඩ් කරගන්න අවශ්‍ය නැහැ. මී පැණි ටිකක් වීගන්ස්ලට නම් මී පැණි බෑ. එහෙම නම් මේපල් සිරප් දාන්න පුළුවන් වීගන්ස්ලට. එහෙම නැත්තම් මේ මේපල් සිරප් ටිකක් දාන්න පුළුවන්. මම නම් එහෙම එකක්වත් දැම්මේ නැහැ. නමුත් මේක බලන්නකො, මේක හොඳට මෙහෙම දාලා හොඳට ප්‍රෙස් කරන්න ඕන. ප්‍රෙස් කරලා අපි මේක ෆ්‍රීසර් එකේ තියනවා. මම ගෙදර හදාගත්තේ ඒව ටිකකුත් තියෙන, මම ඒකත් පෙන්නන්නම්. දැන් ඊට වැඩි ලොකු එකක් මම ගත්තා. මෙහෙම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මේකට දානවා. මේ බලන්න දානකොට නිකන් ගුලියක් වගේ නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ අපි හොඳට මේක තුනී කරලා පස්සේ මෙහෙම හැන්දෙන් හොඳට ප්‍රෙස් කරන්න යටට. මෙන්න මේ විදියට හොඳට මේක ප්‍රෙස් කරගන්න. අර ටිකක් ලොකු කෑලි තිබුණාම පොඩ්ඩක් එන්න බලනවා. මේ වගේ මේ ෆ්ලැට් සර්ෆස් එකක් තියෙන වීදුරකින් වුණත් මෙහෙම මෙහෙම මේක ප්‍රෙස් කරගන්න පුළුවන්. දැන් අපි කරන්නේ මේ විදියට වහලා ෆ්‍රීසර් එකට දානවා. එතකොට ඊළඟට මම පෙන්වන්නම් මම හදාගත්තේ ඒක කොහොමද කියලා. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත ඒවා ටික. මෙන්න මේ වගේ ෆ්‍රිජ් එකේ අපිට තියාගන්න පුළුවන්. මේ විදිහට තමයි එන්නේ. අපි මේකත් ෆ්‍රීස් එකේ දාලා ඊට පස්සේ කපා ගමු. දැන් සමහරක් වෙලාවට ස්වීට් ක්‍රේවිංස් එන වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාවට චොක්ලට් හරි අයිස්ක්‍රීම් හරි කන්න නැතුව මේ වගේ දෙයක් කන්න පුළුවන්. මේක ඇත්තටම හරි හොඳට පැණි රස තියෙනවා මේ රටේඳි නිසා. හරි රස. පීනට් බටර් එක තවත් රසයි. මේක ෆ්‍රිජ් එකට දාලා එන්න. දැන් ෆ්‍රීස් එකේ ඉඳලා ගන්නකොට මේ වගේ ප්ලාස්ටික් මූඩි නම් ටිකක් වෙලා ඉඳලා ගලවන්නේ නැත්තම් මේව කැඩෙනවා. මේකත් මං හරි අමාරුවෙන් වගේ ගැලෙව්වේ. ටිකක් මේක ටිකක් වෙලා තියෙනකොට මෙන්න මෙහෙම පිහියෙන් පොඩ්ඩක් බුරුල් කරන්න ඕන. නැත්තම් අර වටේ මේ පැත් සයිඩ්ස් දෙක පොඩ්ඩක් ඒකට මේ අල්ලනවා වගේ වෙනවා. හරි සුවඳයි, පීනට් බටර් වල සුවඳ එනවා හොඳට. මේ බලන්නක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේ. ඉතින් අර රටේ ඉඳි වලින් තමයි මේක බයින්ඩ් වෙන්නේ. අපි වෙන මුකුත් දැම්මේ නැහනේ. ඒක නැචරල් දේවල් ඔක්කොම තියෙන්නේ.
හරි රසයි මේක. ඉතින් ඕගලන්ට මේක පුළුවන් මේ පොඩි පොඩි කෑලිවලට කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. බබාලට ඔය පැණි රස බබාලටත් වැඩිය බබාලට නම් චොක්ලට් කෑල්ලක් කර කන්න පුළුවන්නේ. ඒ වගේ වෙලාවකට එහෙම නැත්නම් බ්‍රෙක්ෆස්ට් එකකට වුණා සයිඩ් එකට මේක හොඳයි කන්න. එහෙනම් මේ වගේම ප්‍රයෝජනවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනුමා.